ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ඔහු අපි හඳුනන්නේ ගායකයෙකු ලෙසින්. නමුත් ඔහු දක්ෂ තාල තරංග වාදකයෙකු ලෙස දිවයිනේ නමක් දිනා සිටින වාද්‍ය ශිල්පියෙක්. එපමණක් නොව සංගීත අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලක් ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ප්‍රධානියා බවට පත්ව සිටියේද ඔහුයි. මේ වන විට ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අපමණ ජනප්‍රියත්වයට පත් ගී රැසක් දායාද කළ ඔහු නමින් අප කවුරුත් හඳුනන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බෝගොඩ. අද ඔහු සමගයි අපි නොදත් කතාව. හට්ටෝ, අපි කෙලින් කතා කරමු. අද මේ පොටුවට ඇවිල්ලා ඉන්නේ ඔබේ සම්පූර්ණ නම? රෝහණ බෝගොඩ. ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඒ ප්‍රේම සම්බන්ධය දැන තියෙන එකමයි. ඒක තමයි සුන්දර මතක. රෝහණ බෝගඩ කියන්නේ කවුද? මම හිතන කෙලින් කතා කරන කෙනෙක්. අයුක්තියට හේස නම් නැති. සත්‍යයක්. ඔබට විශ්වාසයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඔබ ඍජු පුද්ගලෙක්. ඔව්. ඔබ කෙලින් කතා කරපු ස්ථානයක් ප්‍රශ්නයක් මතකද ඔබට? මට ආයතනික කිව්වට කමන්නේ නැතුනන්නේ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අවුරුදු 30ක කඩකිරුවා ඉන්න තුරාටම ඉති කෙනෙක් තමයි. ප්‍රශ්න ඇති උන්නේ නැහැ. ප්‍රශ්න ඕන තරම් ඇති උනා. ඒවට කෙලින් කතා කරලා බේරගත්තා. ඔබේ ජීවිතය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද? මගේ ජීවිතය ගැන මම හරි සතුටුයි. මේ දැන් ඉන්න සිටුේෂන් එක දැන් ඉන්න තත්ත්වයන් මට ඒක ඇති. ටිකෝඩ් බලාපොරොත්තු නැහැ. තිබුණෙත් නැහැ. තිබුණෙත් නැහැ. මට ලැබෙන දේ ගත්තා. කලකිරීමට පත්වෙච්ච අවස්ථාව පුතේ මේ මේ ශේෂ්ත්‍රේ ඕන තරම් දේවල් තියෙනවා කලකිරීම. ඒව මම ගණන් ගන්නෑ. මම කලකිරෙන්නේ නැහැ. මේ වෙලාවට කොහොමද මුහුණ දුන්නේ? මම ඒක මයික ඔලුවෙන් අයින් කරනවා ඉච්චර. කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඔබ ප්‍රශ්න දේවල් නොසලකා හරිනවා. මම පුටුව දැන් එහාට මෙහාට වුණා මට ඒක ගණන් ගන්න වෙනවා. ඔය පුටුව යන විදිහට මම ඉන්නවා වටේට. ඒ කියන්නේ ඔබ ඕනම දෙයක් නොසලකා හරින පුද්ගලයෙක්. නොසලකා හරින්නේ. නොසලකා හරිනකම් කියන කතාවක් නෙමෙයි මම කියන්නේ. මට එන අභියෝග එහෙම නැත්නම් මට විරුද්ධව එන විරුද්ධවාදිකම් මම ඒක ගණන් සත පහකට මම ගණන් ගන්න නැහැ කියන එක විතරයි. ඔබ බටලෝ දහම විශ්වාස කරනවද? ඔව්. ඇයි? මම බුද්ධාගම නිසා. ඔබ විශ්වාස කරන්නේ දෛවයේද, ධෛර්යයේද? ධෛර්යය. ධෛර්ය වෙනස්ලා තියෙනවා විතරයි. දෛවයේ විශ්වාස කරපු අවස්ථාවක් නැහැ. නැහැ. මොකද මං පොලිස් නිලධාරියෙක් කියලා හිටියා. මං කවදාවත් හිතුවේ නැහැ පොලිස් නිලධාරියෙක් කියලා. ඒ මට හිමිතැනට මාව ගෙනල්ලා තිබ්බා. ඒක මගේ ධෛර්යය. ධෛර්යයෙන් ඔබ ලබාගත් දේවල් තියෙනවද? සමහර ඒවා. ගොඩක් දේවල් මට මගේ වාසනාවටද කොහොමද මන් දන්නේ මට ගොඩක් දේවල් එහෙම ලැබුණා. නොලැබිච්ච දේවල් නැතුව නෙවෙයි. ජීවිතේ කිසිම අරමුණක් නැතුව ගෙවුණු දින තිබුණද? මතක කාලෙක මම එහෙම හිටියේ නෑ. හැමදාම උදේට නැගිටින්න මොකක් කරේ අරමුණක් තියාගෙන. ඒ කියන්නේ ඔබේ හැම දවසක්ම ඵලදායී දවසක්. අනිවාර්යයෙන්. මම නිකන් ඉන්නේ නෑ මොකක් කරේ කරු. සින්දුවක කැලක් කරේ හදනවා. සලසුම් කරනවද? නෑ සලසුම් කරන්නේ. කිසිම දෙයක් සලසුම් කරන්නේ නැහැ. මං සඩන්ලි හිතුවොත් මට මේක දැන් කරන්න ඕනේ කියලා මං අහන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න ඒ අහන අනිත් දෙන්නෙක් නැතිවලා මගේ අම්මයි තාත්තයි නැහැ. නැත්තම් මම සහ මගේ බිරිඳකින් අපි දෙන්නා සංකච්ඡා කරලා මං අහන දේ කියන දේ විතරයි. සංගීතය හා තාරුණ්‍ය පිළිබඳ ඔබට ඇති අදහසක් මොකක්ද? තාරුණ්‍යයට සංගීතය අනිවාර්යෙන් මේ රටේ මේ පාසල්වල අනිවාර්ය කරන්න ඕනේ. කම්පාසරි සබ්ජෙක්ට් එක කරන්න ඕනේ. මියුසික්
ඇත්තම් ඔය වගේ එල්ලිල මැරෙන්නේ නැහැ, පිහිවලින් කපල මැරෙන්නේ නැහැ. සෞන්දර්ය විශේෂයක් නැති නිසා වෙන හරියට ඒක ඒකට අපේ රටේ දරුවෝ ඒකට යොදවන්නේ නැති නිසා එක ඒක නොසලකා හරලා සෞන්දර්ය විශේෂ කියන එක සංගීතේ ඒ නැති නිසා වෙන ඩිසිප්ලින් කියන එක මිස විනය කියන දෙයක් නැතුව තියෙනවා. විශ්වවිද්‍යාල සිසුවියන්ට එහෙම වෙනවා කියන්නේ උගත් කොටසකට එහෙම වෙනවා කියන්නේ ඒ අයගේ ළඟ සෞන්දර්ය විශේෂ නැතිකම නැත්නම් සංගීතය කියන සුන්දර විෂයයටවත් අදුතරමින් ආදරය නැතිකම. ඒ කියන්නේ පුද්ගලයෙකුට කලාව කියන දේ අත්‍යවශ්‍යයි. අනිවාර්යයි. ඒක හොඳට දැනෙනවා. අවුරුදු 55 60 විශ්‍රාම ගිය සමහර අය. ඉදිරියට වෙලා කල්පනා කර කර ඉන්න මිනිස්සු ගීතයක් අහන්නේ නැහැ, සිද්දුවක් අහන්නේ නැහැ, නර්තනයක් බලන්නේ නැහැ. එහෙම අය ගොඩක් ඉන්නවා. එහෙම අයට ගොඩක් හෘද රෝගත් වැඩි. මියුසික් කියන්නේ චිකිත්සාවක්. ඔබේ යුගයේ සංගීතය සහ නව යුගයේ සංගීතය ගැන බැලුවොත් ඔබට අදහසක් ඇති. මොකක්ද අදහස? ඕක මම ඕනතරම් මේ වගේ මාධ්‍ය ආයතන වල කතා කරලා තිනවා. මම කියන්නේ නවීන යුගයේ ඉන්න තරුණයෙක් මම කවදාවත් දොස් කියන්නේ නැහැ. නමුත් අතීතයේ ඒ තිබිච්ච සංගීත ක්‍රමය සහ සංගීත රසස්වාදය ඒවා විඳපු රසික රසිකාවියන් එක්ක බැලුවහම දැන් එහෙම ඒ වගේ රසික රසිකාවියන් නැහැ. ආත්පසින්ම වෙනස්. නමුත් දැනුත් අති දක්ෂ ගායක ගායිකාවෝ සංගීතඥයෝ සංගීත අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඉතින් ඒ අයගේ රාජකාරී කරගෙන යනවා. ඒකට ආදරය කරන වෙනම කොටසක් හිටා. ඉතින් ඒ අපේ කාලෙ තිබිච්ච ඒ සුන්දර විෂය දැන් ටික ටික වෙනස් වෙලා තියෙනවා. ඉතින් ලෝකෙ මේක කරකිනවා කියනවා. ඉතින් ඒ වගේ ඒවත් ප්‍රොටෙක්ට් තරුණයට බයින්නේ. මං බනින අවස්ථාව ලැති ඕන තරම් ඒ වුණාට මං ඔය සංගීත විෂය පිළිබඳව මං තරුණයට බනින්නේ. ඒ ලෝක වෙනස් වෙනකොට ඒගොල්ලෝ ඒක වෙනස් විය යුතුයි. අපි හැමදාම එකතන ඉන්නේ කියලා එහෙම දෙයක් නැහැ. ඔබ තරුණට විවේචනය කරනවා නම් ඇයි ඒ මොනවාද ඒ කාරණා? විවේචනය කරන්න තියන්නේ දැන් මේ පහුගිය කාලවල පත්‍රවල අපි රූපහානි අර මේ දකපු දේවල් එක්ක බැලුවාම ඒක විතරයි. ඒ හැරෙන්න ඉතින් තාරුණ්‍ය අපිත් ඔය තාරුණ්‍ය ගෙවලා අපු කට්ටියනේ. ඉතින් අපිට තිබිච්ච ඒ හැම ඒගොල්ලන්ටත් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබේ තරුණ කාලේ මේ වගේ වෙන්න ඇති. ඒ කාලේ හැටියට මේ වගේ වෙන්න ඇති. ඔබේ තරුණ ආකල්පය කොයි වගේද? තරුණ ආකල්ප කියන්නේ මං තරුණ කාලේ මං ඉන්නකොට මම හැම වෙලම ලස්සනට අඳිනවා. මට අහසයි ලස්සනට ඉන්න සුවඳට ඉන්න අහසයි. ඇඳුම පැළඳුම පවා මං පිළිවෙලකට අඳින්න අහසයි තරුණ කාලේ. ගීත ගායනා කරන්න අහසයි, මියුසික් කඩ වලට සහභාගී වෙන්න අහසයි. ඔබ ආදරණීය චරිතයක්? අනිවාර්යයි. ඔබේ ජීවිතේ නිවැරදිම තේරීම මොකක්ද? හැමදේම මගේ මට හරි ගිය හැම තීරණයක්ම නිවැරදි. මට හරි ගියපු හැම තීරණයක්ම නිවැරදි. වැරදි තීරීමක් කරලම නැහැ. තවම මම හිතන්නේ තවම එහෙම වුණේ නැහැ. ඉදිරියට වේද දන්නේ නැහැ. ඔබ කෙනෙක් කතා කරමු. පළවෙනි පෙම්වතිය? පළවෙනි පෙම්වතිය පාසල් යන කාලේ එකක් තිබුණා. ඒක පෙම්වතියක් නෙවෙයි, මගේ ආදරණීය මිත්‍රයෝ, මගේ යාළු මිත්‍රයෝ එකතු වෙලා කරපු දෙයක්. ඒක මට එහෙම මගේ ප්‍රේමයක් ඇති වුණ නැහැ. නමුත් මං ලියනවා කියලා ලියුමක් ළමයට ලියලා එහෙම පොඩි අසරණ වීමක් වුණා. ඒ හැරෙන්න මට පළවෙනි ප්‍රේමතියම තමයි ඉදිරි ඉන්නේ. ඔබ කරපු හොඳම ආයෝජනේ? මගේ කටහඬනේ රටට දීපු එක. මම හිතනවා ඒක හොඳ ආයෝජනයක් කියලා. වාදකෙක් හැටියට හිටපු අවුරුදු ගානක් සේව කරපු එක ආයෝජන. ඔබේ ආයෝජනයට නිසි වටිනාකමක් ලැබෙලා තියෙනවා? නැහැ. අයියෝ බෙහෙම කිය. එහෙම මම බලාපොරොත්තු වෙලා නැහැ. හැබැයි ඉතින් එහෙම වටිනාකම දෙන්න කවුද ඉන්නේ මේ රටේ? කාටද එහෙම දීලා තියෙන්නේ? කාටද එහෙම ලැබිලා තියෙන්නේ? ඒක නිසා ඒක යන ඒක මම ඔළුවෙන් අයින් කරනවා.
වටිනාකමක් නැතුණාට කමක් නැහැ. මම මට හිතෙනවා මේක වටිනවා කියලා. ඒක නිසා මම ඒක ප්‍රතික්ෂේප වුණ දවසට අන්න ඒ වටිනාකම මට නැති වෙයි. ඒකට මම අයින් වෙනවා. ඔබට පසුතැවීමක් තියෙනවද ඒ පිටමද? අනාගතයන්නේ නැහැ. කවමදාවත් නැහැ. මම පසුතැවෙන චරිතයක් නෙවෙයි. මට එහෙම වැරදිලා මාව මට බැරි වුණොත් ඒ කතරිය ඇච්චර ඊළඟ පටන් ගන්න. ඔබ දකින්න ඔබේ හොඳම ගුණාංගය අංකකම්. මම හැම දෙයකම හරි අංකයි. ඒකෙන් මට වැරදිච්ච තැන් ඕන තරම් තියෙනවා. උදත් වර්ධීවි. ඒනට මම අදවිතින් ඒ කරන දේ හරියට කරනවා. එහෙම නොවි මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතන තරම්. එහෙම නොවි මෙහෙම ඒ මෙහෙම කියන එක කොයි වගේද කියලා දන්නේ නැහැනේ. ඒකට හිතන්න අමාරුයි. දැන් මට මේ වෙච්ච විදිහට හැරෙන්න අර විදිහට වුණා නම් හොඳයි කියන්නේ. ඒ අර විදිහට හිතන එක මොකද්ද කියලා කොයි වගේ වෙයිද දන්නේ නැහැ. ඒක නිසා ඒක ගැන මම එච්චර හිතන්නේ නැහැ. ලැබෙන දේ සතුටක්. අන්නේ. මේ තින්නේ මට මේ ඇති. දැකපු ලස්සනම හිනාව. මම දැකපු ලස්සනම හිනාව මధుර ඩික්ස් ඩික්සින්ගේ. මම හරි මාසයි හිනාවට. සහ රාණි මුකර්ජිටත් ඒ චුට්ටක් ඒ වගේ හිනාවට. ඔබ නොපෙනෙන බලවේග විශ්වාස කරනවද? අපූර්ණ. අපූර්ණ. ඔබ ශක්තිමත් පුද්ගලෙක්. කොහොමද කියන්නේ ඔබ ශක්තිමත්? මං ශක්තිමත් පුද්ගලෙක් නිසා තමයි මෙච්චරකල් මේ විදිහට මෙච්චර දුර ආවේ. නැත්නම් මෙච්චර දුර එන්න බෑ. මේ විශේෂයෙන් සංගීත ශ්‍රේෂ්ඨයක එහෙම නැත්නම් මේ කලා ශ්‍රේෂ්ඨයක මෙච්චර දුර එන්න බෑ. එන්න ඉස්සෙල්ල බෙල්ල කැපෙනවා. වත්මන් රටේ තත්ත්වය පිළිබඳ ඔබේ අදහස? හරිම කනගාටුයි. මම හිතන්නේ අපේ වයසත් නෙවෙයි අපේ වයසට වැඩිය මුහුකුරා ගිය අපේ අම්මලා තාත්තලා අද ජීවිතුන් අතර හිටියන ඒ කට්ටිය හඬයි. අපේ රටට මේ වෙච්ච දේ ගැන අපිටත් අඬන්න වෙයි. තව වැඩි වැඩි දවසක් නැහැ ඒක. ඒ තත්ත්වය වෙනස් කරන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබට යම් අදහසක් පියවරක් තිබෙනවද? එකම දේ මට ඒකත් එක්ක මට ඒ අවස්ථාවත් එක්ක පොලිස්පති හරි අමුදාපති හරි මට දුන්නොත් නිලේ දුන්නොත් මම ඔය හුරු ටික ඔක්කොම දානවා ඇතුලේ. ඊට පස්සේ කොණ්ඩෙක ඉඳලා පටන් ගන්න. ඉස්සෙල්ලා හුරු හොරකම නවත්තන්න. නැත්තම් බෑ මේ රට කවදාවත් නැහැ. සියලුම දෙනා සියලුම දෙනා කියලා ඔබ අදහස් කරන්නේ? මට නම් වශයෙන් කියන්න බෑ. දේශපාලනේ කරන ගොඩාක් අය හොරකම් කරනවා. දේශපාලනේ විතරමද? මම මට අනිත් ඒවා ඉතින් මට අදාළ නැහැ. හැබැයි දේශපාලනය කියන්නේ ඒක අපේ ආර්ථිකයට බලපාන දෙයක් තියෙනවානේ. ඒක නිසාම මම ඒ ගැන කියන්නේ. අනිත් ඒවා මට අදාළ නැහැ. ආර්ථිකයට බලපාන්නේ දේශපාලනය. ඒකට අපිට චුට්ටක් දැනෙනවා, බඩගින්න දැනෙනවා, කිත්රිදුම් දැනෙනවා, ලයිට් කපනවා, දරුවන්ට පාඩම් කරන්න නැහැ. මේ ක්‍රියාමාර්ගය ගත්තොත් රට හොඳ තත්ත්වයට යථා තත්ත්වයට එමත් නැත්නම් සංවර්ධිත තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඔබට හොඳටම විශ්වාස. මේ මුදල් නැති වෙච්ච මුදල් ටික ඔබ ඔබේ සෑම වචනයකටම වග කියනවද? අනිවාර්යෙන්. ඒක නිසානේ මම කියන්නේ. කියන ඔබ කලකිරීමෙන් ඉන්නේ මේ තත්ත්වය පිළිබඳ. අනිවාර්යෙන්. අයියෝ දේශපාලනය කියන එක මුළු දේශ සමස්ත දේශපාලනය ගැනම මම කලකිරීමක් ගන්නවා. කවදාවත්ම දේශපාලනයට යොමු වෙලා නැද්ද ඔබ? මට මේ 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 ගත වෙන පහුගිය දවස් ටිකේ මට පක්ෂ තුනකින් උතර මට ආවදන ආවා. දේශපාලනයට පිවිසෙන්නේ ඡන්දෙ ඉල්ලන්න. මම ගත්ත ඉඩමට තව ඉඩමක් නොමිලේ ලැබුණා. යමයිනේ. ඒ කියන්නේ ඉඩමට ඉඩමක්. ඉඩමක් ගන්න දෙන්නේ. ඒ ඉඩමට තවත් ඉඩමක් නොමිලේ හම්බුනොත් කොහොමද? දැන්ම කතා කරන්න. හඳුන්වා දෙන නවතම වීවා බඩි පැකට්ටුවක් සමග ලාඕජි ග්‍රෑම් 50ක් නොමිලේ. මගේ එහෙම ගන්න.
හොඳ හොඳ ප්‍රබල දේශපාලන පක්ෂ. ඔබට දේශපාලනයට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්න. දැන් මම කිව්වේ මේ දේශපාලනේ කරන්න තමයි. පක්ෂ තුනකින් මට ඡන්දෙ இல்லන්න කතා කරා. බාර ගන්න. ඒ කිව්වේ නැහැ. හොඳ හොඳ ප්‍රබල පක්ෂ තුන. දෙකක් හොඳ ප්‍රබල පක්ෂ දෙකක්. අනිත් සාමාන්‍ය සාදීන වගේ අමුතු පක්ෂ. පුද්ගලික ජීවිතයේ ඔබට දේශපාලනයත් එක්ක යම් සම්බන්ධතාවක් තියෙනවද? ඇත්තටම නෑ. මම දේශපාලනයට වැඩි ආශ්‍රය කරන්නේ නෑ. එහෙම මගේ කියන්නේ හිතවත්කමක් නෑ. මට ගොඩක් අය හම්බ වුණාම කොහොමද බෝගුඩ කියලා මම අතින් අල්ල කතා කරනවා. ඒ හැරෙන්න මට එහෙම මං බය නැතුව මම ඔයාලට කියන්න. අන්ත වෙනතුරු ඇල් පෙනෙත්තක අබමල් රේණුවක දෙයක් කිසිම දේශපාලන පක්ෂකින් හෝ රජයකින් හෝ මම ලබාගෙන නැහැ. විවේචන හමුවේ ඔබට යම් බලපෑමක් සිද්ධ වුණොත් මොන පිළිබඳ බලපෑම මොන වගේ පියවරක්ද ඔබ ගන්න මොන වගේ දෙයක බලපෑමක් මේ දේශපාලන විවේචන සම්බන්ධයෙන් මම ඉතින් කාගේවත් නම් කියලා මම කියනම සම්බස්ත දේශපාලනයේ විවේචනය කිරීම විතරයි කාගේවත් නමක් කියුවේ නැහැ. ඔබට තර්ජන එල්ලවෙලාම නැද්ද? නැහැ. එල්ලුණොත් මම නැහැ. ඔබ නිර්භීතයි. නිහඬ චරිතයක්. නිහඬ නැහැ. වැරදි තැනට මම කතා කරනවා. ඔබේ හිතට තදින්ම දැනුණු සිදුවීම? මගේ අම්මා සහ තාත්තා නැති වෙච්ච දවස. පස්සේ මගේ මායල දෙන්න නැති වුණා. ඒක. ඔබේ ජීවිතේ ඔබ වැඩියෙන්ම ආදරය කරන කාටද? සාමාන්‍යයෙන් අම්මට තාත්තට මේ සෙල්ලම් ආදරේ. ඊට පස්සේ ගෙදර ඉන්න එක්කෙනා. ජීවිතේ සලස්මක් තියනවාද? මම සෙල්ලම් කිව්වා. මගේ එහෙම ප්ලෑනින් නැහැ. යනවා මම. යනකොට එමේයි. දැන් මේ මෙච්චර කල්ලාව වගේ ලොකෝ බලාපොරොත්තු නැහැ. සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව. ඒක සමාජ මාධ්‍ය කියන්නේ ඒක හොඳයි. සාමාන්‍යයෙන් නිකන් පාළුවට කල්පනා කර කර ඉන්නකොට නිකන් බල ඉන්න විතර. ඒ හැරෙන්නේ ඒවයි කිසිම චාරයක් නැති දේවල් තියෙනවා ඕනේ තරම්. වැදගත් දේවලුත් තියෙනවා. නැත්නම් නරක දේවලුත් තියෙනවා. ඒව බැලුවම එහෙම විශේෂත්වයක් නැහැ. සමාජ මාධ්‍ය වලින් අපිට කලාවේට මොකක් හෝ යම් ප්‍රයෝජනයක් වෙනවා නම් අන්න ඒකට මම කැමතියි. පුද්ගලයෙක්ට බලය අත්‍යවශ්‍යම? බලය ඕන කට්ටියට අත්‍යවශ්‍යයි. බලය ඕනේ කියලා දඟලන කට්ටියට අත්‍යවශ්‍යයි. කීර්තිය ගන්න බෑ. කීර්තිය ලබා ගන්න දෙයක්. තමන්ට ලැබෙන දෙයක් ඒක. කීර්තිය කියන එක හැම ගන්න බෑ. තමන්ට ලැබෙන දෙයක්. තමන් හොඳට හිටියොත් ලැබෙයි. පුද්ගලයෙක් විශ්‍රාම යන්න ඕනි කියලා වයසක් තියෙනවා. ඒ ගැන ඔබට හිතන දේ. මෙහෙම ඒක එක එක රැකියාවන් එක එක අයත් එක්ක බැලුවම ඒක විවිධ තාවයක් ගන්න. මොකද මේ කලාකාරයෙක් කියන්නේ කලාකාරයෙක් කලා සරුවේ ගායකයෙක් වාද්‍ය ශිල්පියෙක් සමහරට වයසට යන්නේ යන්න තමයි ඔහුගේ විෂය පිළිබඳ මෝහකරා ගිය ගත්තේ පරිණත වෙන්නේ පරිචය ලැබන්නේ. එතකොට ඔහු රිටයර් වෙන්නේ නැහැ. ඌ ඊට හැමදාම වැඩ කරලු. මියුසික් කියන්නේ ඕනෙක දැන් පිටරට වුණේ අපේ ලංකාවේ මොහොදින් බෙග් පණ්ඩිත අමරදේවයන් ඒ වයසකදී මරණකම්ම සින්දු කිව්වනේ ගීත ගායනා ඒගොල්ලගේ ජීවිතේ අරගත්තා මිසක් ඒගොල්ල ජීවිත විනාශ කරගත්තේ නැහැ. ඉතින් විෂය අනුව තමයි විශ්‍රාමය කියන එක තියෙන්නේ. ලිපිකාරයෙකුට නම් සමහර වෙලාවට විශ්‍රාම ලබන්න වෙනවා. එයාට පුළුවන් වුණා පුද්ගලික ආයතනයේ රැඳකම් ඒත් ඇස් දෙක පේන්නේ නැතුව මේ ශරීරයේ හදපණ වුණා බැරි වෙනවා. ඔබව මාකට් කරගෙන තියෙනවද? අපෝනේ මේ දැනුත් මම මාකට් නෙමෙයි මං කතා මං ගැන මාකට් වෙන්නේ නැහැ කවදාවත්. මම මං ගැන කියලා මං කවදාවත් කතා කරන්නේ නැහැ.
විනාය ඔබව මාකට් කරලා තියෙනවා. අපෝ ඕනතරම් ඕනතරම් මට අම්බු වෙනවා. ඒවිතින් ඒ කියන්නේ ඕනේ. විනායට මාව මාකට් කරන්නත් බෑ එහෙම ලේසි. ඒක සැබෑ වෙන්නේ. මේ කියන ඔබ ප්‍රතිචාර දක්වලම නැහැ ඒකට. නෑ මට ඒක ප්‍රශ්නයක් නෑ. ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ සංගීතය උගන්වනවා. ඒ ඔන්ලයින් ක්‍රමය පිළිබඳව ඔබට තියෙනවද යමක්? ඒක මමත් කාලයක් කරා. ඒ තාම අසාර්ථකම රාජකාරිය. ඒකේ අසාර්ථක භාවය මෙහෙම දැන් මම මායි ගමන අපේද නැහැ අපේ රටේ සමහර කලාකාරයෝ ඔන්ලයින් කරනවා පිටරට ඉල ඉන්න තමන්ගේ ස්ටුඩියන්ස්ලත් එක්ක ලංකාවේ අය කලවල. හැබැයි මට නම් බෑ. මොකද මං හවස හතරට එන්නතම් හවස දෙකට ක්ලාස් එක පටන් ගත්තොත් චීනෙට වෙන වෙලාවක් කුවේට්වලට වෙන වෙලාවක් කැනඩාවට වෙන වෙලාවක් අමෙරිකාවට වෙන වෙලාවක් එතකොට කොහොමද ක්ලාස් එකක් කරන්නේ? ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක සහ මෙහෙම මේ ඔබ මගේ ඉදිරිපිට ඉන්න වගේ අම්ගෙසි දෙයක් වාදනය කරලා ගහලා ගායනය කරලා පෙන්නන්න මේ මාධ්‍ය කියන එක මේ ටෙක්නික් එකේ තියෙන පොඩි ඩිලේ එකක් තියෙනවා. මම මාත් එක කියන්න කිව්වම කට්ටියට ඒගොල්ලෝ කියනවා මං කියලා ගොඩක් කියලා ගියාට පස්සේ එක එක කට්ටි එක එක වෙලාවලට පටන් ගන්න. ඒ කියන්නේ ඒ මේ ටෙක්නික් එකේ තියෙන ඩිලේ එකක්. ඉතින් එහෙම තියෙද්දි ටිකක් ඒ බුරු කරන්න නම් මට බැහැ. ඔබ කාලය කළමනාකරණය කරන කෙනෙක්. අමාරු දසට කම්මැලි ඉඳනම ගෙදර කාලේ කන වෙලාවලු තියෙනවා. සුසුව පහසුවේ එහෙම ඉන්න වෙලාව තියෙනවා. කලින් දවසේ මහන්සි වෙලා නිදි මරලා හිටියොත්. අවසාන වශයෙන් හාට් ටෝක් ගැන කතා කරමු. හොඳයි. ඒ මේ වැඩසටහන පිළිබඳව හොඳයි. මං ගෞරවයෙන් ඉල්ලීමක් කරන්න ඊළඟ එන අයගේ දේශපාලනය ගැන මං අහන්න එපා. මොකද මේක කියලා එළියට බහින්නකොට තමයි පොලිසියෙන් අපි අරගෙන යන්නත් දින තියෙනවා. මොකද කෙලින් කතා කරන්න වෙනුනේ මේ වගේ තැනක තාම. ස්තුතියි ඔබට. ඕකේ. Thank you. තවත් දවසක හවසක අපි හමු වෙමු. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.